අවුරුදු 77ක් දේශපාලන ක්‍රියාවලිය තුළ කාලයට සාපේක්ෂව එන්න ඕන තැනට එන්න බැරි වුණායි කියන එක අපි පිළිගන්න ගමන් හුදෙකලාව අපි හිතන්නේ නැතුව අපි රටක් හැටියට මුළු ලෝකයත් එක්ක ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් පිළිබඳව ඒ කම්පන රටාවල් වලට ගැළපෙන විදිහට අපේ රට සකස් කරගන්න ඕනේ. ජාත්‍යන්තරයේ මේ වගේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම් ලංකාවේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවගේ ඉරණම පිළිබඳව තීන්දුව කරන ස්ථානයේ පාර්ලිමේන්තුව 225 දෙනෙක් නම් ඒ ව්‍යවස්ථානුකූලව තියෙන බලය තහවුරු කරන්න අපි හැමදෙනාම අපේ මනස හරි විදිහට කියවලා තේරුම් අරගෙන එක තැනකට ගේන්න ඕනේ. ඔබ අපි හැම කෙනෙක්ම ගොනු වෙලා ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක. ඒතර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට කියවන්නේ නැතුව දේශපාලන කටයුතු කරන්න බෑ. එහෙම කරන්න ගියාපුවාම ඒ දේශපාලන මතය තමුන් දරන තමුන්ගේ බලාපොරොත්තුන් එන්න බෑ. දැන් මහජනියෝතු වෙන්න පුළුවන්, රාජ්‍ය සේවකයෝ වෙන්න පුළුවන්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කරනවා කියලා දිවුරලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒතර මේකට එහා කවදාකවත් තීන්දුව ගන්න බෑ. එහෙනම් අපිට පදනම වෙලා තින්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවතුල රට හදන තැන පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුව අපි එකට එක්කහුවීම තමයි උවමනා කරන්නේ.